ಬಾಗಲಕೋರ ನ್ಯೂಸ್. ಆಯ್ಬೋವನ್ ಬದಲು ಪ್ರದೇಶೀಯ ಅಂಕಿಕೆ ಯೂಟ್ಯೂಬ್ ನಾಲಿಕಾವ ಬದಲುಪುರ ನ್ಯೂಸ್ ದೇಶತೀಯ ವಿಶೇಷಾಂಗೇ ಸಮಗಿನ್ ಒಬ ಹಮುವಿನ ಮಮ ವಾಸನಾ ದಿರ್ಶಾನಿ ಸಂದನಾಯಕ ಮುಲಿಮ ಪ್ವಾತ್ಸಿರಾ ಸ್ಥಳ ತೆಲ್ ನೆತಿವ ಪೋರಬೆದೀಮ ಕೊಟೌಡ ರಟಟ ಸೌಭಾಗ್ಯ ಪತ ಕಾವ್ಯಮೇ ಧರ್ಮ ದೇಶನೆಯ ವೆಲಿಮಡ ಅರ್ಥಾಪಲ್ ಕಲುಪಣುವ ವಿನಾಶ ಕರಲ ಪೊಹೊರ ಇಲ್ಲನ ಹಾಲಿಯಲ ಗೊವಿಯೋ ಮಾಲಕಡಾ ಫಿನಾನ್ಸ್ ಗೆವನ ಅಲುತ್ಮ ಕ್ರಮಯ ಬದುಲ್ಲ ನಗರಸಭಾವ ಹಿಟಿ ಹಟಿಯೇ ಕಲುವರವೇ ಕುಡಾಯ ಪಿಟಾರ ಗೆಲೀಮಿನ್ ವಗಾವಟ ಹಾನಿ ಸಂಚಾರಕೇಂಟ ಮಗಹರುನು ಪಲ್ಲೇವಲ ಎಲ್ಲ ವೆಲಿಮಡ ಸುಲಂಗಿನ್ ಕರದರ ವೆಲಿಮಡ ನಿವಸಕಿನ್ ಹಮು ಇಂದನ ಉತ್ಕಾಶವಾ ಕುಂಭಾಭಿಷೇಕ ಮಂಗಲ್ಯ දැන් පුවත් සවිස්තරාත්මකව ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන තත්ත්වයක් යටතේ ඉන්දියාවෙන් ගෙන්වන ලද පොහොර ගොවීන්ට ලබා දීමට දුෂ්කරතාවයක් මතුව ඇතැයි බදුල දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ QR ක්‍රමයේ යටතේ තමන්ගේ යතුරුපැදියට ලබා දෙන ඉන්ධන කෝටාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව හේයින් ගොවීන්ට පොහොර ලබා දීමේදී ශේෂ්ත්‍රයේ රාජකාරීන් කිරීමට යෑමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි. බයිසිකලයක යන්න තෙල් ලීටර 4යි ලබලා දෙන්නේ. ඉතින් අපි හරි අසරණ වෙලා ඉන්න මේ වෙලාවේ මේ ගොවියත් අසරණයි නිලද හරියත් අසරණයි ඔක්කොම කතා කරනවා කෘෂිකර්මයේ මේ විදිහට නගා සිටවනවා. මේ මෙච්චර ජාතික ආහාර නිෂ්පාදනය මෙච්චර සංඛ්‍යාවක් වෙනවා අපි යට බිම් මට්ටමේ ඉන්න නිලධාරියා මේක ලබලා දුන්නොත් තමයි ඉහළට යන්නේ ඒතුළ බිම් මට්ටමේ තියෙන දේ හරියට ඉහළට ගෙනියන්න කිසිම කලමනාකරණයක් නැහැ ඉන්ධන පිරවුම් වලට එන්න මට කිලෝමීටර් එන්න යන්න 50ක් තියෙනවා එතකොට ඒ 50ට මම තෙල් ලීටර 4ක් ගහගත්තම ඒ කිලෝමීටර් 50ම අපතෑමක් වෙන්නේ එතකොට දැන් අපට කෑන් එකකට තෙල් ටික ගත්තා නම් මට ඒ කිලෝමීටර් 50 මේ මම වැඩ කරන මේ උපනිස වසන් දෙක ඇතුළත මගේ ගමනාන්තයට පහසුවක් වෙනවා ඒ අපත යන තෙල් ප්‍රමාණය තුළ අපට අවශ්‍ය තෙල් ප්‍රමාණය මේ මූලියකට දුන්නා අපට බස් එක හරි ඇවිල්ලා QR කෝඩ් එකත් එක්ක අපට ගෙනියන්න පහසුවක් සලසන හැටි තමයි අපි බලධාරීන් ඉලා සිටින්නේ ලීටර් 4ක් වගේ ප්‍රමාණයක් අපිට සතියකට හම්බ වුණාම කරගන්නේ කොහොමද කියන ගැටලුවක් එනවා කෘෂිකර්මයේ වැටිලා ආර්ථිකය අමාරුවෙන් තියෙන වෙලාවේ අපි ගොවියට සහයෝගය දෙන්න තියෙන වෙලාවේ පෝලිම් මෙල්ට යන එක මං හිතන්නේ මේ වෙලාවේ කෙලියුත්තක් නෙවෙයි රටේ පවතින අර්බුදකාරී තත්ත්වයන් පහව ගොස් ජනතාවට සෞභාග්‍ය උදා වේවා යන ප්‍රාර්ථනාව පෙරදැරිව බදුල්ල ප්‍රාදේශීය සභාව සංවිධානය කළ කාව්‍යම ධර්මදේශනාවක් පසුගියදා ප්‍රාදේශීය සභා සෙවනාගාරයේදී පැවැත්තුණා ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍ය සිරිමන්තිලක මහතාගේ පූර්ණ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම පින්කම සංවිධානය කර තිබුණු අතර බදුල්ල විනීතගම විවේකාශ්‍රාමාධිපති මෙම බදුල්ල කයිලගොඩ සද්ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානයේ නියෝජ්‍ය පරිවේනාධිපති අතිපූජ්‍ය අම්බාලේ ඥානසිරි හිමියන් කාව්‍යමය ධර්ම දේශනාව සිදු කළා. යලකන්නේ අර්ථාපල් වගාව සිදු කරන වැලිමඩ ගොවීන් මේ වන විට අර්ථාපල් වගාව කර ඇති අතර අර්ථාපල් වගාවට කලුපණුවා විශාල ලෙස හානි කිරීම නිසා වගා විනාශයට ලක් වී ඇති බව ගොවීන් පවසනවා. ගොවීන් පවසන්නේ විශාල මුදලක් වැය කොට කෘමිනාශක මිලදී ගත්තද කෘමිනාශක ඉපයීමට අවශ්‍ය යන්ත්‍ර සඳහා ඉන්ධන නොමැති කමින් කෘමිනාශක ඉසිය නොහැකි වීමෙන් මෙම කලුපණුවාගේ බෝවීම ඉහළ ගොස් ඇති බවයි. දැන් මේ හදලා තියෙන වගාව දැන් බේරගන්න බෙහෙත් ගහන්න විදියක් නැහැ බෙහෙත් තියෙන යන්ත්‍රවල ගහන්න තෙල් නැහැ පෙට්‍රල් ඇත්තෙම නැහැ පෙට්‍රල් ඕනේ අනිවාර්යෙන්ම
මේ අලගහ මේ මැද කරටිය මැදින් දෙකට කපලා ඉවරලා ආපහු පොළව ඇතුළට යන. ආපහු එන්නේ ඊළඟ හවසට. මෙව ඉන්න පොළව ඇතුළේ. ඉතින් ඒක තමයි අපි හාරලා හාරලා බැලුවේ ගන්න පුළුවන් දෙක. බලන්න මෙතන. දැන් මෙතන ඉන්න 500කටත් වැඩි මේ 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 පාටි කෑලි කීයද අපි ගලවේ. ඒතර මේ මුළු යායක කොහොම ඇද්ද? ඇයි මේ 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 ගැන මේ මේ මේක මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇයටවත් මේව පේන්නේ නැද්ද? පණුව පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. මම හිතන්නේ කෘමිනාශක එකක් මිලි 400 රුපියා 5800ක් දීලා අපි ගෙනල්ලා ගහන්න එක මුරයක් ගැහුවත් මේ පණුව මන්ද වෙන්නේ නැහැ. අතරම ගොවි මහතුන් වශයෙන් අපි සෑහෙන අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධව මම හිතන්නේ රජයේ බලධාරී තමන්ගේ නෙත් යොමු කරලා මේ දේ බලලා කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ බෙහෙත්වල ප්‍රමිතිය ගැන සොයා බලලා අපිට කටයුතු කරන නම් හොඳයි කියලා මම ඉල්ලා සිටිනවා. මෙවන් තත්ත්වයක් යටතේ ඉදිරියේදී වැලිමඩ අර්ථාපල් ගොවීන්ට අත්වන ඉරණම කවරක් වේද? හාලිල ප්‍රදේශයේ සෑම කොට්ටාසයකම පාහේ විසිරී පවතින ලොකු කුඩා වෙල්ලායන් රැසක යලකන්නේ වීවගා කටයුතු මෙවැනි විට ආරම්භ කොට තිබෙනවා. මෙලෙසින් වී ගොවිතැනේ නිරත වන හාලියල උඩුවර ප්‍රදේශයේ ගොවි ජනතාවද මේ වන විට සිය කුඹුරුවල පැල සිටුවීමේ කටයුතු ආරම්භ කොට තිබුණත් මේ වන විට පවතින පොහොර හිඟ හේතුවෙන් තම මහන්සියෙන් නිසි ප්‍රයෝජනයක් අත් නොවන බවයි ඔවුන් පවසන්නේ. පොහොර ඩිංගක් නැහැ. කුඹුරක් කියලා හිටෙව්වට ඒක සරු කරගන්න විදිහක් නැහැ. අස්වැන්නක් ගන්න කොහොමද? මේක අපිට පොහොර ටිකක් ලබා දෙන්න. ගොවිතැන් කරාට මේ අපි දැන් උදේ ගෙදර ඉඳ දරි කමට තමයි ඇවිල්ලා මේ මහන්සිය. පොහොර ටිකක්වත් මොනාවක් නැහැ. ඉතින් අපි කියන්නේ මේ රජෙන් මේ වැරේවත් පොහොර ටිකක් අපිට ලබා දෙන්න කියලා තමයි අපි කියන්නේ. නැත්තම් මේ මෙහෙමවත් ගොවිතැන් කරන්න වෙන්නේ නැහැ අපිට. එදා වේල හොයාගෙන කන්න නැහැ. හරි අමාරුවෙන් අපි ජීවත් වෙන්නේ. මේ කුඹුරු වැඩක් කරලා තමයි අපි එදා වේල හොයාගෙන කන්නේ. පොහොර හිඟ හේතුවෙන් ඊට පෙර කන්නේ හා සසඳන කල පසුගිය කන්නේද තම වී අස්වැන්න බෙහෙවින් අඩුව බව පෙන්වා දෙන ඔවුන් තමන් ජීවත් වන්නේ මේ ගොවිතැනින් බැවින් මේ කන්නේ හෝ වී වගාවට අවශ්‍ය පොහොර ලබා දීමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. වැලිමඩ විජය විද්‍යාලය ආසන්නයේදී කාන්තාවකගේ රන්මාලයේ කිසියම් පුද්ගලයෙකු කඩාගෙන ගොස් ඇතැයි වැලිමඩ පොලිසිය සටහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ වැලිමඩ පොලිසිය වැලිමඩ ඩයර්බා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අදාළ සැකකරුගේ ත්‍රිවිල් රථය වාරික ඇරියස් මත ෆිනෑන්ස් ආයතනයෙන් රැගෙන යාමට පැමිණෙන බව සඳහන් කිරීම නිසා අදාළ සැකකරු මාලය සොරාගෙන උකස් ආයතනයකට රුපියල් 125,000කට උකස් කර අදාළ ෆිනෑන්ස් වාරිකය පියවා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. සිද්ධියට අදාළ සැකකරු වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කර ඇත්තේ. බදුල්ල මහනගර සභාව ජූලි මාසයට අදාළ මාසික සභා රැස්වීම වැඩබලන නගරාධිපති සුරංග සම්පත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී මහනගර සභා සීමාවේ ඇති වෙළඳ ව්‍යාපාරික ස්ථාන සඳහා අතුරු බදු දීමේ යෝජනාවක් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. සභාව පවත්වාගෙන යන අතරතුරේදී හිටි අඩියේම සභාවේ විදුලිය විසන්තිවීමක් සිදු වූ අතර මන්ත්‍රීවරුන් හා නිලධාරීන් තම ජංගම දුරකථනවල ආලෝකයෙන් සභාව පවත්වාගෙන යෑමට කටයුතු කළේ මේ ආකාරයෙන්. කැප්පෙටිපොළ එරබද්ද ප්‍රදේශයෙන් ගලා බසින අඹේවල කුඩා ඔය ජූලි මාස 27 වන දින සවස උඩුබාදෙන හා පෙල්ලිවින ප්‍රදේශවලින් පිටාර ගැලීම නිසා ඔය ආසන්නයේ වූ වගාබිම් රැසක් හානියට පත්ව තිබෙනවා. කුඩා ඔය ඉහළ ප්‍රදේශවලට ඇදහැරුණු අධික වර්ෂාවත් සමග මෙලෙස ඔය පිටාර ගැලීම සිදුව ඇති අතර මේ හේතුවෙන් බීට්, කැරට්, අර්තාපල් ඇතුළු භෝග වගාවන් රැසක් ජලයෙන් යට වී විනාශයට පත්ව තිබේ.
වගා කටයුතු සඳහා විශාල වියදමක් දරා ඇති බවත් සිදු වූ හානියෙන් තමන් දැඩි අසරණ තත්ත්වයකට පත් ඇති බවත් මේ පිළිබඳව සලකා බලා සිදු ඇති හානියට යම් වන්තියක් ලබා දෙන ලෙසත් ගෝවින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ විශාල හානියක් ඉතින් වුණා ගොවියන්. මේක දරා ගන්න අමාරුයි ගොවියන්ට. මොකද දැන් 30000ක් මේවට වියදම් කරලා තියෙන 80වල ගණන්, 4 ගණන්, 4 මිටි දෙකක් දාලා දැන් දවස් 5ක් ඇති. රුපියල් 50000ක් දීලා 4 මිටි දෙකක් දැම්මේ. කියන්න දෙයක් නැහැ. ඉතින් ලක්ෂ ගානක පාඩුවක් වෙලා තියෙන ඊයේ ආපු මහ වතුරේ. අපි ඉල්ලන්නේ කවුරු හරි බලධාරියෙක් ඉන්නවා නම් මේ ගොවියන්ගේ පාඩුව බලලා යම්කිසි සාධාරණයක්වත් ඉටු කරලා දෙන්න කියලා ගොවියන් වෙනුවෙන්. බදුල්ල දියඇලි කීපයකටම නම් දරාපු දිස්ත්‍රික්කයක්. දුන්හිඳ, දියලුම, රාවණා වැනි දියඇලි අතුරින් කීපයක්. සංචාරකයන් මෙම දියඇලි නැරඹීමට පැමිණියත් සංචාරකයන්ට මඟ හැරුණු දියඇලිත් නැතුවාම නොවේ. ඒ ආකාරයෙන් නැති සුන්දර මනස්කාන්ත දියඇලි දෙකක් ජනතාවගෙන් වසන් වී පවතින අයුරක් පසුගියදා අප කළ සංචාරයකදී දැක්කන්නට ලැබුණා. ඇල්ල වැල්ලවාය මාර්ගයේ 16 ප්‍රදේශයෙන් අතුරු මාර්ගයක් ඔස්සේ සහ කැලෑපිට මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් 2ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව මෙම දියඇලි දෙකම දැකගත හැකියි. රූස්ස ගස් අතුරින් සහ විශාල ගල් පරාතරින් කඩා හැලෙන මෙම දියඇල්ලට පල්ලේවෙල ඇල්ල නමින් නම් දරා තිබෙනවා. සංචාරක කර්මාන්තය මේ දිනවල යම් පසුබෑමකට ලක්ව ඇතත් දෙස් විදෙස් සංචාරකයන් නැරඹිය යුතුම දියඇලි දෙකක් ලෙසට මෙම දියඇලි දෙක හඳුන්වා දිය හැකියි. පසුගිය දින කිහිපයේදී වැලිමඩ ප්‍රදේශයට ඇති වූ සුළං සහිත වර්ෂාපතනය හේතුවෙන් ගස් කඩා වැටීම් රැසක් සිදු වූ බව අප වාර්තාකරු සඳහන් කළා. එම ගස් කඩා වැටීම් වලින් නිවාසවලට දැඩි අලාභහානි සිදුව තිබුණා. වැලිමඩ ලබුතොට මාදෝවිට ඇල්ල හා උඩුපිහිල් යන ප්‍රදේශවල නිවාස 3කටයි මෙම හානිය සිදුව තිබුණේ. මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වැලිමඩ ප්‍රදේශ කිහිපයකම විදුලිය බිඳ වැටීම් සිදු වූ බවයි වාර්තා වන්නේ. වැලිමඩ පොලිසියට ලද තොරතුරකට අනුව පසුගියදා වැලිමඩ යල්පත්තල නිවසක සංගවා තිබූ පෙට්‍රල් ලීටර් 12ක් සහ ඩීසල් ලීටර් 70ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවටගත් බව වැලිමඩ පොලිසිය සඳහන් කළා. බණ්ඩාරවෙල ශ්‍රී සිව සුබ්‍රමණියම් ස්වාමී දේවස්ථානයේ මහා කොත් පැළඳවීමේ උත්සවය හා කුම්භාභිෂේක මංගල්‍ය බැතිමතු රැසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස පසුගියදා පැවැත්වුණා. අදට බදුලිපුර දෙසතිය විශේෂාංගය මෙතකින් නිමාවට පත්වෙනවා. තවත් දෙසතියකින් ඔබ හමුවීම මේ බලාපොරොත්තුවෙන් සමුගන්වා. එතෙක් ඔබට ජයග්‍රාහී දිනක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. ඔබ තවමත් බදුලිපුර නිවුස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් සබ්ස්ක්‍රයිබ් කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.